සිත් ඉවුරු සෙමින් සිමින නෙත් දැලහීන සරසන ආදරෙන් ජීවිතේ කියාදෙන හිත මිතුරු සුවඳයි සල්මල් යාය දවසේ අපි සල්මල්යයි සූදානම් මේ සල්මල්යයි මල් පීදන යන්නේ සිත් ඉවුරු සෙමින් සිමින නෙත් දැලහීන සරසන ආදරෙන් ජීවිතේ කියාදෙන හිත මිතුරු සුවඳයි සල්මල් යාය අපි වෛද්‍ය ශාස්ත්‍රය ගැන කතා බහ කරද්දී රෝහල් ගැන කතා බහ කරද්දී 2002 අවුරුද්දේ අපේ රටට වෙනස් ආකාරයේ තේමාවක් එක්ක අලුත් රෝහලක් අපදෝතටපත් වුණා ඒ රෝහල ඇසුරෙන් විවිධ පහසුකම් සලස්වමින් ඒ අපට අවශ්‍ය සහනය ලබා දෙන්නට එදා සිට මේ දක්වා ඒ රෝහලේ සෑම සියලු දෙනාම අප කැප වී සිටිය. නමින් මා හඳුන්වා දෙන්නට කැමති ඒ රෝහල තමයි ලංකා හොස්පිටල්ස්. ඒ ලංකා හොස්පිටල්ස් ආයතනයේ තවත් අලුත් වෙලා තවත් වෙනස් වෙලා ඒ අපි වෙනුවෙන් අපේ පහසු වෙනුවෙන් ඒ නිසාම අද දවසේ අපි සල්මලයෙන් කතා බහ කරන්නට සූදානම් සිටිනවා ඒ වෙනස් වන වෙනස පිළිබඳව. මේ පිළිබඳව කතා බහ කරන්න ලංකා හොස්පිටල්ස් ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය සේවා වෛද්‍ය විමල් කරඳුකොට මහත්මයා සුබදසන. සුබදසන. ඒත් එක්කම ලංකා හොස්පිටල්ස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු පහසුකම් ඩන්සන් ගිනිගේ මහත්මයා සුබදසන. සුබදසන. වෛද්‍ය විමල් කරඳුකොට මහත්මයාගෙන් මම මුලින්ම දැනගන්න කැමති රෝගියෙක් කියන්නේ ඇත්තටම කිව්වොත් අර ජීවිතය පිළිබඳව කතා බහ කරද්දී සතුට කියන දේ ටිකක් ඈත් වෙච්ච කෙනෙක්. ඒ අය රෝහලට පියවම් කරන්නේ නිරෝගී සුවය ලබාගෙන නැවත රෝහලින් පිට වෙන්නට. මම කැමති ලංකා හොස්පිටල්ස් ආයතනයේ මේ අලුත් වෙන වෙනස ගැන කතා කරන්නට පෙර කොහොමද සපේන සේවාව? ඇත්තටම අපි ලංකා හොස්පිටල්ස් ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික සෞඛ්‍ය සේවා සපේන ආයතනයක් බවට පත් කරගෙන තියෙනවා. ලංකා හොස්පිටල්ස් ගත්තොත් ලංකා හොස්පිටල් එක අපි දැනට ජනප්‍රියත්වයට පත් වෙලා තියෙන්නේ ඇත්තටම අපේ යම්කිසි තේමාවක් තියෙනවා සුවෙන් සැපෙන් කියන එක caring and curing. ඉතින් අපේ කාර්ය මණ්ඩලය කණ්ඩායම් හැඟීමකින් යුතුව මේ සුවෙන් සැපෙන් කියන ආදර්ශය හැමෝටම දෙන්න පුළුවන් විදිය බොහොම කාර්යනික සේවාවක් සපේන ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. ඔවිතමත් වටිනා වචන ස්වෙන් සැපෙන් ඇත්තම කිව්වොත් ලංකා හොස්පිටල්ස් ආයතනයේ වචනවලට විතරක් අකුරුවලට විතරක් ඒ කියමන සීමා වෙලා නැහැ. වචනේ පරිසමාප්ත අර්ථයෙන් මේ සියලු දෙනාම එකට අත්වල් බැඳගෙන එකම පෞලක පිරිසක් ලෙස මේ රෝගීන් වෙනුවෙන් තමන්ගේ උපරිම කැපවීම සිදු කරනවා. මම කැමති ගිනිගේ මහත්මයාගෙන් දැනගන්නට මේ ලබා දෙන පහසුකම් ගැන කතා බහ කරන්නට පෙර හෙට දවසේ සිදුවන අලුත් වෙනස ගැන ඔබතුමාගෙන් දැන කියා ගන්නට. ඔව් ඉන්දනීල ඇත්තෙන්ම මම හරි සන්තෝසයි ආඩම්බරයි මට කියන්න පුළුවන් කමක් තිබෙනවා. අපි ගිය වසරේදී අපිට ඇමරිකානු තත්ත්ව සහතිකය නම් JCA කියන තත්ත්ව සහතිකය අපිට ලැබුණා. ඒක ඇත්තෙන්ම අපි අපේ රට වශයෙන් හිට අපි ආඩම්බර විය යුතුයි. මොකද හේතුව රටවල් 60 ගානකින් ආරෝග්‍ය ශාලා 450කටයි තමයි මේ JCA කියන තත්ත්ව සහතිකය ලෝකේ ලැබිලා තියෙන්නේ. ඉතින් අපේ ලංකාවටත් ඒක ලැබුණා. මම හිතනවා අපි ආඩම්බරයි අපේ ලංකා හොස්පිටල් සායතනයේ අපි වැඩ කරන සේවක සේවිකාවන් වෙනුවෙන් මම ආඩම්බරෙන් කතා කරනවා. මේ ලැබුණු සහතිකය අපිට ඉතාමත්ම ප්‍රමාණවත් අපේ ජාත්‍යන්තර තලයේ අපේ රෝල නැගා සිටවන්න. ඉතින් එහෙම හිතනකොට අපිට සිදු වුණා ගිය වසරේදී මේ රෝල තවත් තත්ත්වය අනුව වැඩ දියුණු කරන්න. අන්න ඒක නිසායි අපි මුලින්ම ඇතුල් වෙන දොරටුවේ ඉඳන් දිගටම යන ඒ ශාඛාවන් දිහා අපි ලස්සන නිර්මාණයක් නිර්මාණශීලීව මේක අලුත් කරන්න ඕනේ කියලා සූදානම් වුණා. ඔව් වෙනස් වෙන ලෝකයක් එක්ක අලුත් වෙන ලෝකයක් එක්ක අත්වල බැඳගෙන ඔබ අප ආයතන සෑම සිළු දෙනාම අලුත් විය යුතුයි වෙනස් විය යුතුයි. ඔන්න ලංකා හොස්පිටල්ස් උත් වෙනස් වෙලා නවීකරණය කළ ඉදිරි ප්‍රවේශයෙන් ශාලාවත් එක්ක බොහෝ දේවල් වෙනස් වෙලා ඒ වෙනස්කම හැම විටම ඔබ වෙනුවෙන් බවත් අපි මේ මොහොතේ මතක් කර සිටිනවා. ඒ වෙනස් වීම ගැන අද දවසේ අපි සල්බලෙන් කතා කරන්නේ විරාමයක් ලබා ගනිමු. Thank you.
සිත් ඉවුරු සෙමින් සිමින නෙත් දැලහීන සරසන ආදරෙන් ජීවිතේ කියාදෙන හිත මිතුරු සුවඳයි සල්මල් යාය ලංක හොස්පිටල් ආයතනය තව සුළු මොහොතකින් නවීකරණය කළ ඉදිරි ප්‍රවේශ ශාලා විවෘත කිරීම අද උදෑසන සිදු කරනවා. වෛද්‍යතුමනි මා කැමැති දැනගන්නට ඒ ශාලා විවෘත කිරීමෙන් අර රෝහලට ඇතුල් වීමේදී අපේ නිතට සතුටක් ඇති වෙනවා. මොකද රෝගියෙක් කියන්නේ ප්‍රශ්න ගොඩක් එක්ක රෝහලට ඇතුළත් වෙනවා. ඒ වගේම අර නිතට සැනසෙල්ලක් ලැබෙනවා වගේම හිතට සුවයක් ලබා දෙන්නට අපි දන්නවා රෝහලේ කාර්යබල අප කැප වෙලා සිටිනවා. නමුත් මා කැමැති මේ වෛද්‍ය සේවය ගැන කතා බහ කරන්නට. සිදු වෙන සේවය ඇත්තම දැන් අපේ විශේෂත්වය තමයි ඉඳලින් අපේ ලංකා හොස්පිටල්ස් ආයතනයේ අපි විශේෂයෙන් මේ පැය 24 පුරාම සේවාව ලබා දෙන ආයතනයක් අනිත් රෝහල්වලත් එක්ක බලන විශේෂත්වය මොකද අපේ නේවාසික විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් සෑම විශේෂඥ සේවාවක්ම ලබා දීමට සූදානම්ව සිටිනවා පැය 24 පුරාම ඒක අපේ එක විශේෂත්වය ඊළඟට අපේ අනිත් විශේෂත්වය තමයි අපේ හදිසි ප්‍රතිකාර ඒකක හදිසි ප්‍රතිකාර ඒකකේ පැය 24 පුරාම ක්‍රියාත්මකයි ඒ හේතුව නිසා දැන් අපේ රෝහලට වැඩි වැඩියෙන් හදිසි රෝගීන් පැමිණෙමින් සිටිනවා ඒක අපේ එක විශේෂත්වය ඔදෙන් රෝහලක් කියලා කිව්වහම ඩැන්සර් ගිනිගේ මහත්මයා අර පහසුකම් සැපීම ගැන කතා බහ කරද්දී මේ ආයතනයේ ඔබ ජේසක කළමනාකරණ ලෙස කටයුතු කරන මේ පහසුකම කියලා දේ අනිවාර්යෙන් රෝගියෙකුට අවශ්‍යයි රෝගියාට වගේම රෝගියා ළඟ සිටින වගේම ඒ වගේම චැනල් සේවයේ තියෙන අයටත් මේ පහසුකම අවශ්‍යයි මා කැමති අනිත් රෝහල්ලා සසඳා බලන විට ලංකා හොස්පිටල්ස් විශේෂත්වය ගැන කතා කරන්න ඔව් ඇත්තටම ඉදනිල් අපි ප්‍රධාන දොරටුන ඇතුල් වෙන්නේ ඇත්තම හදවතේ විශාල ප්‍රශ්න රාශියක් තියාගෙන සමහරු බොහොම දුකින් එනවා අපි දකිනවා සමහර මානසිකව පීඩනයට පත් වෙලා තියෙනවා දකිනවා සමහරුන්ට කතා කරගන්න බෑ සමහරක් වෙලාවට තමන්ගේ තියෙන ප්‍රශ්නය ගැන මෙන්න මේ වගේ පැමිණෙන රෝගීන් හා අනිත් ජනතාවට අපි ඉන්න සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා අපි සැදී පැහැදී ඉන්නවා අපේ විශේෂයෙන්ම ප්‍රධාන දොරටුවේදී අපේ ඉන්න කස්ටමර් සර්විස් ඇසිස්ටන්ට්ස්ලා ඒ නිලධාරීන් ඇත්තම ඔවුන් සුහදව බොහොම හිතවත්කමින් අද පුරා සිනහ වෙලා පිළිගන්න ඔවුන් සූදානම් වෙලා ඉන්නවා ඉතින් එහෙම ඉන්න අවස්ථාවේදී මං හිතනවා රෝගීන්ට ඇත්තෙම බොහොම සතුටක් ඇති වෙනවා ඔවුන්ගේ ලෙඩත් අමතක වෙනවා එක වෙලාවට නමුත් තියෙන ප්‍රධාන කරුණ ඔවුන්ගේ දුක සැප බලලා ඔබට මොකක්ද අවශ්‍ය වෙන්නේ කියන එක දැනගෙන ඔවුන් ඒ අංශවලට අරගෙන යෑම ඉතින් මම හිතනවා මේ අලුත් අද අපි ආරම්භ කරන මේ ඉදිරි පියවස මාර්ගයේදී මේ නිලධාරීන් ඔවුන් එක එක තැන්වලට අරගෙන යන්න මෙන්න මේ වගේ අංශ තිබෙනවා අපේ පළවෙනිම ලියාපදිංචි කිරීම විශේෂඥ සේවය දොස්තර මහත්වරුන්ගේ විශේෂඥ සේවය සඳහා කොහොමද යොමු කරන්නට ඕනේ ඒ වගේ දේ තැන් තිබෙනවා ඒ විතරක් නෙවෙයි ජනාධිපති අරමුදලට කොහොමද දායකල වැඩ කටයුතු කරන්නට ඕනේ කියන එක ගැන ඒ වගේ අංශයක් තිබෙනවා ඒ වගේම අග්‍රහාර රක්ෂණාවරණය පිළිබඳව වෙනමම කවුන්ටරයක් අපි හරි ගැසලා තිබෙනවා ඒ වගේ විශේෂ වැඩපිළිවෙලක් මේ අලුතෙන් අද ආරම්භ කරන මේ ප්‍රධාන පිවිසෙන් දොරට ඉඳන් අපි ආරම්භ කළා තිබෙනවා ඒ විතරක් නෙවෙයි ඉඳුනි අපේ රෝහලට ඇතුල් වෙන හැම රෝගියෙකුටම සේවාව සපයන මොහොතේදී විශේෂයෙන්ම ඔවුන්ගේ රෝගී පරීක්ෂණයේ ඉඳලා ඒ පරීක්ෂණයට ගිහිල්ලා එතනින් ඉවර කරන්නේ නැහැ වෛද්‍යවරුන් ළඟට ගිහිල්ලා වෛද්‍යවරුන්ගේ ඒ සහායන වලට ගිහිල්ලා ඒ ඔක්කොම කරලා ගෙදර යනකම්ම අපේ රෝහලෙන් වැඩ කටයුතු කරගන්න පුළුවන් කමක් තිබුණා පිට රෝහල් වලට යන්නේ නැතුව. අන්න ඒකයි අපේ රෝහලේ තියෙන සුවිශේෂත්වය. මා අතිම ආඩම්බරෙන් කියනවා ගිය අවුරුද්දේදී අපි විශේෂයෙන්ම රෝගීන් පිළිබඳව ඒ කරන මම හිතන්නේ අපේ වෛද්‍ය තර්ජමා ඒකට සාක්ෂි දරනවා ඇති. විශේෂ ලැබ් එකක් අපි හරි ගැස්සුවා. ඉතින් ඒ ලැබ් එකෙන්ම පුළුවන් හැම රෝගයක්ම නිශ්චය කරගන්න. මොකද තමුන්ට තියෙන්නේ කියලා. ඔව්. දැන් ඇත්තටම ලංකා හොස්පිටල් ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය සේවා වෛද්‍ය විමල් කනඳුකුඩ මහත්මයා දැනගන්න කැමතියි. මෙතුමා ඒ විදිහට සඳහන් කළා වගේම අද පෞද්ගලික රෝහල් එක්ක සමහර අවස්ථාවලදී අපිට හිත පොඩි තරගයක් තිබෙනවා කියලා. තරංකාරී බවක් උසුරන. නමුත් මේ තරංගය ප්‍රශ්නයක් නෙමෙයි ලංකා හොස්පිටල්ස් එකට. ඔව් ඇත්තටම ඉදුනේ අපි ඉතමත් අගය කරලා මොකද තරංකාරී ලෝකයක තමයි අපිට මේ ගුණාත්මක බව ඇතින් අපිට ඉදිරියට යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අපි අතරම කැමතියි අපිත් එක්ක තරං කරනවා. ඉතින් මේ ඒ තරංකාරීත්වයත් එක්ක අපේ රෝහලේ විශේෂත්වය තමයි අපේ රෝහල ඊටම පිරිසුදුයි
ක්‍රමානුකූලයි ඊළඟට JCI තත්ත්ව ප්‍රමිතිකරණය අපිට ලැබිලා තියෙනවා ශ්‍රී ලංකා තත්ත්ව සම්මානය අපිට ලබා ගන්න පුළුවන් වුණා 2012 වර්ෂයේදී ඉතින් මේ වගේ ගමන් මාර්ගයේදී අපි විශේෂයෙන් දකින එකක් තමයි අපේ රෝහලේ මේ පිරිසිදුකම පිළිවෙල ක්‍රමානුකූල බව මිනිස්සු බොහොම අගය කරනවා ඉතින් ඒ හරහා අපේ කාර්ය මණ්ඩලයේ බොහොම සිනාමුසු මොහොනෙන් රෝගීන් සේවා සැපීමට සදී පැහැදි සිටිනවා ඔව් අපි අද කතා බහ කරන්නේ ලංකා හොස්පිටල්ස් ආයතනයේ නවීකරණය කළ ඉදිරි ප්‍රවේශ ශාලා විවෘත කිරීම තව හෝරා කීපයකින් සිදු වෙනවා ගිනිගේ මහත්මයා දැන් මා කැමති මේ අවස්ථාව කොහොමද අද උදෑසන සමරන්න සූදානම් වෙලා තියෙන්නේ ඇත්තම අද අපේ අවුරුදු 10 මාර වගේ වෙලාවලා ආදි තමයි අපිට තිබෙන්නේ මේක විවෘත කරන්න මේ අවස්ථාවට අපේ මුදල් ඇමතිතුමා ප්‍රධාන වශයෙන්ම විශේෂාධිතා මුත්ත හැටියට සහභාගී වෙනවා. ඒ වගේම අපේ ගරු සභාපතිතුමා, ඒ වගේම අධ්‍යක්ෂ මණ්ඩලය හා අපේ ප්‍රධාන කළමනාකරණත්වයේ ඇතුළු අපේ සියලුම සේවක සේවිකාවන් මේ උත්සවයට සහභාගී වෙනවා. ඔව් සහභාගී වීලා ලංකා හොස්පිටල්ස් ආයතනයේ අපට ලබා දෙන පහසුකම් වැඩි දියුණු කරන්න සූදානම් සිටිනවා. අද දවසේ අපි කතා බහ කරන්න සම්මන්ත්‍රණය ලංකා හොස්පිටල්ස් ආයතනයේ නවීකරණය කළ ඉදිරි ප්‍රවේශ ශාලාව තව හෝරා කීපයකින් විවෘත වෙන ඒ සුබ මොහොත සුබ කටයුත්ත ඒ හරහා සිදුවන යහපත පිළිබඳ කතා කරන්න තමයි අද දවසේ සම්මන්ත්‍රණයෙන් කරන්නේ විරාමයක් ලබා ගනිමු. සිත් ඉවුරු සෙමින් සිමින නෙත් දැල හීන සරසන ආදරෙන් ජීවිතේ කියාදෙන හිත මිතුරු සුවඳයි සල්මල් යාය වෛද්‍ය කරදකොඩ මහත්මගේ දැනගන්න කැමති 2002 අවුරුද්දේ ලංකා හොස්පිටල්ස් ආයතනය ආරම්භ කරලා මේ කාලෙ වෙනකොට අවුරුදු 13ක් පුරා බොහෝ දීර්ඝ කාලයක් මේ ජනතාවට රෝගීන්ට සේවය කළ ආයතනය. දැන් මේ ආයතනයේ එදාට වඩා අද තත්ත්වය වෙනස් වෙලා තිබෙනවා. වෙනස් වෙන ලෝකයක් එක්ක එකතු වෙලා තාක්ෂණයත් එක්ක අත්වල බඳගෙන මේ වෛද්‍ය ශිස්ත්‍රී බොහෝ ඉහළ තැනකට පැමිණ තිබෙනවා. මම හිතන්නේ ඒ ගැන මතක් කිරීම අපේ යුතුකමක් වගේ කියමු. ඇත්තටම අපේ රෝහල විශේෂත්වය තමයි අපේ රෝහල එදා සිටම ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන විශේෂයෙන් මේ හෘද සත්කම් බයිපාස් ශල්‍යකර්ම ඊළඟට කුඩා ළමයින්ගේ හෘද අතුරු ආබාධ සම්බන්ධයෙන් වෙන ශල්‍යකර්ම සඳහා ඒකම අපිට හැකියාව ලැබුණා පහුගිය අවුරුදු කීපයේදී අපේ රෝහල විශිෂ්ට තත්ත්වයට ගේන විශේෂයෙන් සාපල්‍යතා ප්‍රතිකාර ක්‍රමවලදී ඒකම අපේ රෝහල තව විශේෂත්වයක් ගන්නවා වකුගඩු බද්ධ කිරීමවලදී දේශීය වගේම විදේශීය රෝගීන් අපේ වෙත පැමිණෙනවා ඊළඟට අනිත් විශේෂත්වය තමයි අපේ රෝහලේ මාතෘ ඒකකේ ඉතාමත් ජනප්‍රිය මාතෘ ඒකකේ බොහෝ දුර ගමනක් ගිහිල්ලා තියෙනවා ඇත්තටම අපිට දැන් ඉඩ මදි තත්ත්වයට වගේ ඇවිල්ලා තියෙනවා මාතෘ ප්‍රතිකාර කටයුතු වලදී ඊළඟට අනිත් විශේෂත්වය තමයි අපේ රෝහල ගත්තොත් එහෙනම් අපේ රෝහලේ ශල්‍යකර්ම වල විශේෂයෙන් බොහොම සහනදායක ක්‍රමයට ශල්‍යකර්ම ඉටු කරවා ගැනීම හැකියාව අපි සලසලා දීලා තියෙනවා. දැන් ඒ වෙනත් විදිහකින් කියනවා නම් අපේ රෝහල සමාජයේ හැම තලයකම ඉන්න රෝගීන්ට අපි ඉඩකඩ සලසලා දීලා තියෙනවා. ඊළඟ තව අපි සලකලා බැලුවොත් අපේ රෝහල දැන් ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත් වීගෙන යනවා. විශේෂයෙන් මාලදිවයින, සීසල්ස්, බංග්ලාදේශ් ඒ වගේ රටවල් වලින් රෝගීන් ප්‍රතිකාර සඳහා අපේ රෝහලට පැමිණෙනවා. ඒකම සැලකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් අපි දකිනවා බටහිර ලෝකයේ රටවල් වලින් විශේෂයෙන් සංචාරකින් වශයෙන් එන ශ්‍රී ලංකාවේ සේවය කරන අය ඊළඟ චීනෙන් අපි දකිනවා රෝගීන් එනවා. ඒකත් අපේ විශේෂත්වයක් කියලා අපි සලකන්න පුළුවන්. දැන් වෛද්‍යතුමා මේ විදිහට කියද්දි ගිනිගේ මහත්මයා දැන් පවස් මේ රෝහලක් හැටියට ලබා දෙනා වූ පහසුකම් සහ සේවාව පිළිබඳ පැහැදීමක් ඇති වුණ කෙමිට තමයි කෙනෙකුට නැවතත් ඒ රෝහලට පියමන් කරන්නට හරි තවත් කෙනෙකුට ඒ පණිවිඩය කියන්නට පුළුවන් වෙන්නේ. මම කැමති ගෙවි ගිය අතීතයේත් එක්ක අපස්ට හැරිලා බැලුවම නිවාසිකව සිටි රෝගීන්ගෙන් යම්කිසි පත්‍රිකාවක් ඔබ ලබා දෙනවා. රෝහල පිළිබඳ විස්තර ඇතුළත් කරලා මේ හොඳ නරක ගුණ අගුණ මේ සියල්ල ලියන්නට කියලා බොහෝ වෙලාවට ඔබ ලබා දෙන යෝජනා දෙනවා. මොනවද තව අපි වැඩි දියුණු කරගන්නට
ඕනේ කියලා. ඒ යෝජනා තුලින් අද පැමිණි ගමන ගමන කොතරම් දුරට සාර්ථක තුටපත් වෙච්ච වීම ගැරුක විදිහට මතක් කරනවාද? ඇත්තටම අපි සතුටු වෙන්නට ඕන. අපේ අධ්‍යක්ෂක විමල් කරන්දවර මැතිතුමා ඉතාමත්ම මහන්සි වෙලා මේ ක්වොලිටි එක පිළිබඳ ක්වොලිටි ඩිපාර්ට්මන්ට් තත්ත්වය පිළිබඳව ක්වොලිටි ඩිපාර්ට්මන්ට් එකක් හැදුවා. ක්වොලිටි කල්චර් එකක් දැන් අපේ මුළු හොස්පිටල් එකේම හරිගස්සලා තිබෙනවා. ඉතින් මේ එන හැම කෙනෙක්ටම තමන්ගේ තියෙන දුර්වලත තමන්ට තියෙන අපහසුතාවෙන් ඔක්කොම ලියන්න වෙනමම ෆෝම් එකක් හරිගස්සලා දෙනවා. ඉතින් මේ ෆෝම් එක නිකන් හරිගස්සුවට හරියන්නේ නැහැනේ. මේක ඔක්කොම ලස්සන්ට ලියලා ෆිල් කරලා මොනවද තියෙන අඩුපාඩු කියන එක ඔක්කොම අපි අපේ තත්ත්ව පරීක්ෂණ දෙපාර්තමේන්තුවක වෙනම තියෙනවා. එතන කළමනාකාරතුමෙක් ඉන්නවා, තව ස්ටාෆ් එකෙක් ඉන්නවා. ඒ ඔක්කොම ඒක ඇනලයිස් කරලා ඒ අදාළ අංශවලට මේක යවනවා. යවල ඒ අනුව තමයි අපේ රෝහලේ මේ තත්ත්වය පිළිබඳව තත්ත්ව පරීක්ෂාව පිළිබඳව සම්පූර්ණ විශ්ලේෂණයක් කරන්නේ. ඔව්, දැන් ලංකා හොස්පිටල්ස් ආයතනයේ අපි දන්නවා වෛද්‍යතුමනි දැන් ජාත්‍යන්තර පවා දැන් තත්ත්ව සහතිකය ලබාගෙන ඉදිරියට යමින් සිටිනවා. ඇත්තටම දැන් ඔබ සඳහන් කරා වගේ ඊතර රටවල් වලින් බොහෝ රෝගීන් එනවා විවිධ ප්‍රතිකාර සඳහා. ඉතින් මේ විදිහට පැමිණෙද්දී මා කැමති ලංකා හොස්පිටල්ස් හි දැන් මේ හෙට අද තබන අනාගත පියවර වගේම තවත් අනාගතයේ බොහෝ දේවල් ඇති සිදු කරන්නට. ඔව්, අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන අපේ ලංකා හොස්පිටල්ස් 2020 කියලා අපි පස් අවුරුදු සැලැස්මක් පිළියෙල කරලා තිබෙනවා. එතන මේ පස් අවුරුදු සැලැස්මේදී අපි බලාපොරොත්තු වෙනවා ලංකා හොස්පිටල් එකේ තවත් විශේෂ ප්‍රතිකාරයකක අපි ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපි ඉන්ටර්නැෂනල් මෙඩිකල් සෙන්ටර් කියලා ජාත්‍යන්තර රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් රූපලාවන්‍ය සම්බන්ධ කොස්මෙටික් සර්ජරි, ඊළඟට යූරිනරි සර්ජරි, යූරෝ සර්ජරි වගේ, කියන්නේ ජන්ම මුත්‍රල පද්ධති, රයිති ශල්‍ය කර්ම, ඊළඟට ආම් අක්මාව සහ ආමාශය ආශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර කිරීමේ විශේෂයකක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊළඟට අනිත් එක තමයි අපේ රෝහල සෑහෙන ප්‍රසිද්ධියක් දරනවා දැන් ස්නායු ශල්‍ය වෛද්‍ය ශාස්ත්‍රය සම්බන්ධව. අපිට තාමත් අති දක්ෂ වෛද්‍යවරයෙක් සහ වෛද්‍යවරයක් සේවය කරන අපේ රෝහලේ ඔවුන් විශාල වශයෙන් කැපකිරීම කරනවා ඉතාමත්ම සංකීර්ණ ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතු කිරීමට. ඔව්, ලංකා හොස්පිටල්ස් ආයතනයේ එදා 2002 අවුරුද්දේ ආරම්භ කරලා බොහෝ දිගු ගමනක් ඇවිත් තිබෙනවා. අද දවසේ තවත් අලුත් පියවරක් ඉදිරියට තබමින් මේ රෝගීන් සඳහා පහසුකම් සපයන්නට ලංකා හොස්පිටල්ස් ආයතනයට පැමිණෙන අය වෙනුවෙන් කැපවන්නට මේ සේවක මණ්ඩලයේ සූදානම් සිටිනවා. මම හිතන්නේ මේ අද උදෑසන සිදුවන ඒ කටයුත්තෙන් අනතුරුව තවත් බොහෝ දේවල් බලාපොරොත්තු වෙනවා. ඉතින් අවසාන වශයෙන් ගිරිගේ මහත්මයා, ඔබතුමාට යමක් කියන්නට තිබෙනවා නම් මේ රෝහල පිළිබඳව. ඔව්, තවම එක දෙයක් විශේෂත්වයක් මම දකිනවා අපේ රෝහලේ එන හැම රෝගියෙකුගේම මෙඩිකල් රෙකෝඩ් එක අපි ළඟ තියෙනවා. වෛද්‍ය වාර්තාව සම්පූර්ණයෙන්ම තියෙනවා අපි ළඟ, ඕන වෙලාවක අපෙන් ගන්න පුළුවන්. ඉතින් ඒක මම හිතනවා අපේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් කියලා. මොකද දැන් සමහර රෝගීන්ට ඒක අමතක වෙලා ඉන්න පුළුවන්, ඒක විදිහට වෙන්න පුළුවන් කාලයක් යනකොට. නමුත් එහෙම බය වෙන දෙයක් නෑ. අපි ළඟ තියෙනවා මේ මෙඩිකල් රෙකෝඩ් එක, ඕන දවසක ආවතින් ගන්න. ඔව්, අද අපි කතා බහ කරේ වෛද්‍ය ශාස්ත්‍රයේ තවත් විශේෂ ආයතනයක් පිළිබඳ, රෝහලක් පිළිබඳව. ලංකා හොස්පිටල්ස් ආයතනය එදා 2002 අවුරුද්දේ ආරම්භ කරා. එදා මෙදාතුර බොහෝ දුක ගමනක් පැමිණ සිටිනවා. ඔවුන් අද උදෑසන තවත් අලුත් ආකාරයෙන් වෙනස් වෙට සූදානම් සිටිනවා. නවීකරණය කළ ඉදිරි ප්‍රවේශ ශාලාව විවෘත කිරීම අද උදෑසන තව හෝරා කීපයකින් සිදුවන්නට සූදානම් සිටිනවා. ඉතින් ඒ පිළිබඳව අද දවසේ අපි කතා බහ කරේ ලංකා හොස්පිටල්ස් ආයතනය පිළිබඳව. ඉතින් අද එහි අධ්‍යක්ෂ වෛද්‍ය සේවා වෛද්‍ය විමල් කරුණකොඩ මහතාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ කළමනාකරු පහසුකම් ගිරිගේ මහතාටත් අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඔබ සියලු දෙනාටම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. තව තවත් පහසුකම් සපීම් මේ එන රෝගීන්ට යහපතක් ඉෂ්ට සිද්ධ කරලා නිරෝගී සුවය ලබා දෙන්නට අප කැප වෙන පිරිසට ස්තුති කියන වඩා මා පින් කියන්නට කැමතියි. එහෙමනම් බෙහෙවින් ස්තුතිවන්ත වෙන අතරම අපි තවත් දවසක හමු වෙමු. සල්මල්ලේ සුබ දවසක්. සිත් ඉවුරු සෙමින් සිවින නෙත් දැලහීන සරසන ආදරෙන් ජීවිතේ කියාදෙන හිතමිතුරු සුවඳයි සල්මල් යායේ.